ඊයේ දින දංගෝවිට ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසලක් කොල්ල කෑමට පිරිසක් උත්සාහ කර තිබුණා. එෙහිදී ඒ වැළැක්වීම සඳහා පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තබා තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරුවන් වෑන් රථයකින් පලා ගොස් තිබුණා. අදාළ වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක්ද වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හඹුරුගල පදිංචි 29 හැවිරිදී ඉරේෂා ශාමලි නැමැති තරුණියක්. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිණියක් බවයි අනාවරණය වී ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඉරේෂා ශාමලි තරුණියට එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු ඇත්තේ ඇයගේ සොහොයුරා හා ඔහුගේ බිරිඳ සමග අනුරාධපුරයේ වන්දනා ගමනකට සහභාගි වී නැවත එමින් සිටියදී. අයියා අක්කා එක්ක ගිහින්න ඒ පූජාවල් තියෙන එන ගමන් තමයි ඊයේ ඇවිල්ලා බස් එක සද්දයක් අහුනලු හයියෙම සද්දයක් ඇහිලා බලනකොට නංගි වැටෙනවා එතන ලේන දැක්කම කියලා ඉතින් පොලිසියට ගිහිල්ලා එහෙම තමයි මට කිව්වේ කියපුවේ. පොලිසියට ගිහින් හොස්පිටල් දෙස්පිටාලට ඇඩ්මිට් කරේ ගොවතු පිටියල මාස්ටර් හිතා කරලා හොඳ කරලා සමග මියගිය තරුණියගේ දේහය මේ වන විට වතුපිටිවල රෝහල වෙත යොමු කර තිබෙනවා. අදාළ මරණ පරීක්ෂණය අද දිනේදී සිදුකිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගිය වෑන් රථය ඊයේ දින එඩේරමුල්ල වැලිකඩමුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්බාර් ටවුන් හා උස්වැටකෙයාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කර තිබුණා. එහිදී අදාළ සැකකරුවන් එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ. ඒ අනුව අදාළ සැකකරුවන් එළඹෙන 14 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.